අපි දන්නවා පසුගිය අවුරුදු කීපය තුළ මේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ විශාල රෝහල් ප්‍රමාණයක් වැසිලා යන තත්ත්වයක් තුලත් අපේ රජයේ ආයුර්වේද සෞඛ්‍ය සේවාව තුළ හිටපු වෛද්‍යවරුන් රෝහල් විවෘත කරගෙන රෝහල් වල ප්‍රතිකාර කරමින් මේ රටේ ජනතාවට විශාල සේවාවක් පැවැත්වුවා ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරුවා ඔවුන්ගේ රෝග සුව කිරීම සඳහා වූ අවශ්‍ය වැඩපිළිවෙල ලබා දුන්නා නමුත් මේ සියලුම කාරණා හරහා තමයි අපි කිව්වේ බටහිර සෞඛ්‍ය සේවාවට එහෙම නැත්නම් බටහිර වෛද්‍යරුන්ට එහෙම නැත්නම් හෙද නිලධාරීන්ට එහෙම නැත්නම් ඒ පැරාමෙඩිකල් ඒ අස් කණ්ඩායම් වලට ඒ සියලුම දෙනාට ලබා දුන්නු සාධාරණ දීමනාවක් තියෙනවා නම් ඒ දීමනාව අපි වෙනුවෙන් ලබා දෙන්න කියලා. නමුත් මේ කාරණාවේදී මේ අමාත්‍යංශයේ ඉන්න නිලධාරීන් ඒ වගේම මහා භාණ්ඩාගාරය ඇතුළු මේ සඳහා වග කියන සියලුම නිලධාරීන් අංශභාග රෝගීන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. තමන්ගේ පෑන හරියට මේ වෙන්නේ මනස වියවුල් වෙච්ච තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ ඉල්ලීම් වලට අහුම්කන් නොදී තියෙන තත්ත්වයක් තියෙනවා. මේකින්ද අපි මේ වෙන විට රට පුරා ජනතාව දැනුවත් කරමින් අපි අපේ ඉල්ලීම් ප්‍රදර්ශනය කරමින් ජනතාව වෙත පසුගිය දවසේ අපි රට පුරාම අපේ පෝස්ට ව්‍යාපාරයක් ගෙනිච්චා. ඒ විතරක් නෙවෙයි මේ වෙන විට අපේ සියලුම වෛද්‍යවරුන් රාජ්‍ය සේවය තුළ ඉන්න ආයුර්වේද වෛද්‍යාරීන් අනෙකුත් වෘත්තීය සමිත සංවිධාන අපි දැනුවත් කරමින් පවතිනවා. මොකද අපි රටේ හැමදාම අපිට අපි දීමනාවක් ඉල්ලනකොට අපිට දීමනාවක් ලබා දෙනකොට සෞඛ්‍ය සහ ආයුර්වේදයේ දෙකට බෙදනවා. හැබැයි යම්කිසි කප්පාදුවක් අපේ අයිතිවාසිකමක් නැති කිරීමක් කරනකොට සෞඛ්‍යයක එක්කවද්ද කරනවා. ඒකෙන්ද අපි මේ කාරණාව පිළිබඳව රජයට අපේ දැඩි විරෝධය දැඩි කනස්සල්ල පළ කරනවා. ඒ එක්කම අපි බල කර සිටිනවා අපේ මේ දීමනා ලබා ගැනීම සඳහා අදාළ බලධාරීන් ඒ වගේම ඇමතිවරුන් ඒ වගේම රජය මේකට වහා ඇහුම්කන් දෙන්න ඕන. එහෙම නැති වුණොත් අපි ඉදිරි සති කිහිපය තුළ අනිවාර්යයෙන්ම අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට ප්‍රවේශ වෙනවා විතරක් නෙවෙයි මේ දේශීය වෛද්‍යාංශයත් ඒ වගේම අනෙකුත් සේවාවත් එක්ක ප්‍රබල වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක් එක්ක රට තුළ මේ මතය ගොඩනගමින් අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. breaking.lk